බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණයමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණයමි. සාදු සාදු සාදු. මේ යුගයේ අපට අපේ භාෂාවෙන් ධර්මය කියල දීපු අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත්නි, අද දවසේ දැන් සූදානම් සිටින මේ පින්නතුන් මේ ලෝකෙට ඉතාම කලාතුරකින් පහළ වුණ, අපට මේ සසර දුකෙන් නිදහස් වන මාර්ගය පෙන්වලා දුන්න ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අපට කියලා දුන්න බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න. එතකොට අද දවසේ මේ පින්නතුන් දීඝනිකාය සූත්‍ර දේශනා සජ්ජායනා කළා. ඒ දීඝනිකාය සජ්ජායනා අතර තියෙන ඉතාමත්ම සුවිශේෂීම දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කුරු ජනපදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුද්ධ කාලේ ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච, බොහෝ දෙනෙක් ප්‍රයෝජනය ගත්ත සූත්‍ර දේශනාව තමයි මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව අපි හරියාකාරවම තේරුම් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කුමක් පිණිසද ධර්මයේ දේශනා කළේ කියලා. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කුමක් පිණිසද ධර්මයේ දේශනා කළේ කියලා. ඒ දේශනා තුළින්ම තමයි අපි දැනගත්තේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියලා. මොකද තේරුම? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා, සියල්ල අවබෝධ කළා. ඊට පස්සේ ලෝක සත්වයාට අවබෝධ කර ගැනීම පිණිස දහම් දෙසූ සීක. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට අවබෝධ කිරීම පිණිස දහම් දෙසූ සීක. කුමක් අවබෝධ කිරීම පිණිසද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍යය. එතකොට ඒ චතුරාර්ය සත්‍යය ලෝක සත්‍යයට අවබෝධ කිරීමේ පිණිස ධර්ම දේශනා කළා. ඊට පස්සේ දෙවෙනි ඉලක්කය, සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සංසිඳවා ගත්තා. කෙලෙස් සංසිඳවාගෙන ලෝකයාට සංසිඳීම පිණිස දහම් දෙසූ සීක.
ඔන්න දෙවනී ඉලක්කේ. තුංගනී ඉලක්කේ මොකද්ද? දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ දමනය වුණා. දමනය වෙලා ලෝකයාට දමනය වීම පිණිස ධර්ම දේශනා කළා. දැන් බලන්න හොඳට හිතට ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කිරීමේ ඉලක්කය කුමක්ද කියලා. ඊළඟ ඉලක්කය මොකද්ද? තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ සසර කතර කතරින් එතෙර වුණා. ලෝක සත්වයාට සසරින් එතෙර වීම පිණිස ධර්ම දේශනා කළා. ඔන්න ඊළඟ ඉලක්කය. පස්වෙනි ඉලක්කය මොකද්ද? පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. ලෝක සත්වයාට පිරිනිවන් පෑම පිණිස ධර්ම දේශනා කළා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය සාමාන්‍යකද්ද අසාමාන්‍යකද්ද? සාමාන්‍ය ඉලක්කය මොකද්ද? සාමාන්‍ය ඉලක්කය තමයි මිනිස්සුන්ගේ එදිනෙදා කාලබීලා ජීවිතයේ යහපත් ගත කරන එක. තුරම් බුදුරජාණන් වහන්සේ අපි එක්කරන ගිය එතනින් එහාට. දැන් බලන්න ලෝකයේ පහළ වෙච්ච අනිකුත් සියලුම ශාස්ත්‍රඥ වහන්සේලා අතර බුදුරජාණන් වහන්සේ ඉදිරියටම ආවේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා ධර්ම දේශනා කරපු නිසා. දැන් අපි දන්නවා නිගණ්ඨනාත පුත් හිටියා, අජිත කේස කම්බල හිටිය, එක එක ශාස්ත්‍රවරු පහළ වුණා. ඒ කාලෙත් පහළ වුණා, වර්තමානෙත් පහළ වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාම යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ තමන් අවබෝධ කරගෙන කියන ඒවා නෙවෙයි, කාගෙන් හරි අහලා කියන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහලා අවබෝධ කරපු එකක් නෙවෙයි කිව්වේ. බුදුරජාණන් වහන්සේ දමනය නොවී කිව්වනම් අපිට කවදාවත් දමනය වෙන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දමනය වෙලා ධර්ම දේශනා කරපු නිසා අපිත් දමනයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංසිඳිලා ධර්ම දේශනා කළ නිසා අපට සංසිඳීම ඇති වෙන මේ ධර්මය අනුගමනය කළොත්, බුදුරජාණන් වහන්සේ සසරින් එතෙර වෙච්ච නිසා අපටත් මේ මාර්ගය අනුගමනය කළොත් අපටත් පුළුවන්කම ලැබෙන සසරින් එතෙර වෙන්න. ඉතින් ආන් ඒ ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ අපි හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තවත් ලස්සන ප්‍රකාශයක් කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ ප්‍රකාශය කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි මම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරලයි ධර්මයේ දේශනා කරන්නේ, විශිෂ්ට ඥානයකින් අවබෝධ නොකළ නෙවෙයි කියලා. දැන් බලන්න මේ වගේ ප්‍රකාශ මහා පුදුම දේවල් අපට පුදුමිතුන් නැතුණාට. මිත්‍යා දෘෂ්ටි වලින් බබලන මහා ගොඩක් තිබි ඉන්දියාවේ, ඒ වගේ ප්‍රකාශයක් කරන්න පුදුම හැකියාවක් තියෙන්න ඕන. ඇයි ඒ හැකියාව තියෙන්න ඕනේ? කොයි වෙලේත් යමකට අභියෝග කරන්න බලාගෙන ඉන්න ලෝකේ බුදුරජාණන් වහන්සේට අභියෝග එල්ල නොවේද? එල්ල වෙනවා. ඒ අභියෝග ජය ගන්න බුදුරජාණන් වහන්සේ තිබ්බ හැකියාව, බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බ හැකියාව අපට හිතා ගන්නවත් බැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා, මහණෙනි මම ප්‍රාතිහාර්ය සහිතවයි ධර්මයේ දේශනා කරන්නේ, ප්‍රාතිහාරව රහිතව නෙවෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම ප්‍රාතිහාර්ය තුනෙන් එකක් ගැබ්විලා තියෙනවාමයි. මොනවාද ප්‍රාතිහාර්ය තුන? එක්කෝ ඍද්ධි ප්‍රාතිහාර්ය, එක්කෝ ආදේශනා ප්‍රාතිහාර්ය, එහෙම නැත්නම් අනුශාසනික. ඔය තුනෙන් එකක් හැම දේශනාවකම තියෙනවා.
පුදුම වැඩක් ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි මම ධර්ම දේශනා කරන්නේ හේතු සහිතවමයි. හේතු නැතුව නෙවෙයි. කාටවත් ඇගිල දික් කරන්න බෑ. දැන් බලන්න ඉස්සල්ලම ආවා සම්බුද්ධත්වයට පත් වෙන කලින් මාරයා වෙන්නේ. මාරයාවේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ආවේ. කලින් ඇවිල්ලා අභියෝග කළා. හැබැයි පරාජය වෙලා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ තුළ තිබ්බේ හැකියාව කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරාගෙන සසරේ ඇවිල්ලා උපද්දව ගත හැකියාව. ඉතින් අපට අද තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහලා හිත පහදවා ගැනීම විතරමයි. වෙන කිසි දෙයක් අපට කරන්න නෑ. දැන් බලන්න පුදුම ගුණ නෙවේ දේවා. බුදුරජාණන් වහන්සේ කෝටි ගානක් මිනිස්සු ඉදිරියේ ප්‍රකාශ කරනවා මහණෙනි මම ධර්ම දේශනා කරන්නේ විශිෂ්ට ඥානයකින් අවබෝධ කළමයි. අවබෝධ නොකළ නොවේ. ඔය ප්‍රකාශ කරනකොට හරි පුදුම වැඩක් වුණා. මොකද්ද වෙච්ච පුදුම වැඩේ? ඒ ප්‍රකාශය කරනකොට දහසක් ලෝක ධාතු කම්පාවට පත් වුණා කියන. බලන්න පුදුමයි. මුළු ලෝකේටම දැනුණ ඒ ප්‍රකාශය. ඒ තරම් ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක්. අපේ හිතට ගියේ නැති වුණාට. ලෝකේම කම්පා වුණා කියන්නේ ඒ කරුණ තුන ප්‍රකාශ කරනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කේනා මහණෙනි ඔබලා සතුටු වෙන්න. ඔබ සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්දයි කියලා සතුටු වෙන්න කිව්වා. ඔබ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන්ම සවාක්ඛාතයි කිව්වා. ඔබ සරණ ගිය සංඝ රත්නය ඒකාන්තයෙන්ම සුපටිපන්නමයි කිව්වා. දැන් බලන්න ඒ වගේ ප්‍රකාශ. ඉතින් ඒ නිසා අපට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහා විශාල සම්භාරයක්. හිතලා ඉවර කරන්න බෑ. කතා කරලා ඉවර කරන්න බෑ. සිහි කරලා ඉවර කරන්න බෑ. දැන් පුදුම වැඩේ කියන්නේ ලෝකේ වෙන කෙනෙක් ගැන කල්පනා කරනකොට අපට රාගය තියෙනවා. දේශය ඇති වෙනවා. එක්කු බය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සීකරනකොට පුදුම වැඩි. රාගය නැති වෙනවා. දේශය නැති වෙනවා. මෝහය නැති වෙනවා. පුදුම නැද්ද? බුදුර වෙන අපි වෙන නවකතාවක් වෙන පොතක් පත්තරයක් කියවනකොට මොකද වෙන්නේ අපට? එක්කු රාගය ඇති වෙනවා. එක්කු දේශය ඇති වෙනවා. එක්ක මොහොය ඇතිවෙනවා. ධර්ම දේශනාවක් අහනකොට බුද්ධ දේශනාවක් අහනකොට රාගේ සංසිඳෙනවා. දේශයේ සංසිඳෙනවා. මොහොයේ සංසිඳෙනවා. පුදුම නැද්ද ධර්මයේ? සංඝ රත්නය ගැන සීකරනකොට මොකද වෙන්නේ? ලෝකේ ක්‍රීඩකයෝ ගැන නළු නිළුව ගැන එක එක කණ්ඩායම් ලෝකේ ඉන්නවා. සීකලා බලන්නකො දැන් බුරුද කියලා බලන්න. ඒක ඔබට රාගයක් ඇති වෙයි. එක ඔබට දේශය ඇතිවේ. එක ඔබට බය ඇතිවේ. හැබැයි ශ්‍රාතන් වහන්සේලා ගැන සිහි කරන්නකෝ. දැන් මේක සිහි කළ බලන්න බුරුද කියලා. රහතන් වහන්සේලා ගැන සිහි කරනකොට රාගේ සංසිඳෙනවනේ. දේශේ සංසිඳෙනවා. මෝහය සංසිඳෙනවා. ඒ තරම් පුදුමයි ත්‍රිවිධ රත්නය කියන්නේ. ඉතින් ඒක නිසා ඒ ත්‍රිවිධ රත්නය අපි සිහි කරලා ජීවිතේ පුදලා ත්‍රිවිධ රත්නයට හිටියොත් තමයි අපට පිහිට ලැබෙන්නේ. ඉතින් ඒ පූජා කරනවා මිසක් අපේ ජීවිතේ වෙන කරන්නන් දෙයක් නැහැ. ඇයි වෙන කොයි අතෙන් බැලුවත් රාගදේශම ඇවිස්සෙන දේවල් තියෙන්නේ. තෙරුවන් කෙරේ ජීවිතේ පුදන්න, තෙරුවන් සිහි කරන්න
රාගදීසමුව සංසිද්ධිතවන්නේ. අපට ඒක නෙවේ දෝනී. අපට ඕන ඇවිස්සිච්ච ලෝකයේ ඇවිස්සෙන් නැතුව ඉන්නනම්. දේශයෙන් පලිගන්න ලෝකයේ දේශයේ නැතුව ඉන්නනම්. බයවෙන ලෝකයේ බය නැතුව ඉන්නනම්. ඔය තෙරු අංගුණ සිහි කළ යුතුමයි. වෙන පිළිසරණක් නන් නැත. ඉතින් ඒක නිසා එවන් බුදු කෙනෙක් කරපු දේශනාවක් තමයි මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. පුදුම දේශනාවක් සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. ඔක්කොම අහලා තියෙනවනේ. කියවලත් තියෙනවා. ඒකේ අසිරිමත් බව තේරුම් ගන්න නම් ඒ සතිපට්ඨාන සූත්‍රය අපි මොකද කරන්න ඕනේ? නැවත නැවත කියවිය යුතුද? මොකද කරන්න ඕනේ? කියවා කියලා මදි. ඒකේ අර්ථ ජීවිතේට ගලපා ගන්න ඕනේ. ආන්ගේ ගැලපෙන්න තමයි ආසහිතෙන්නේ. බලන්න රසවත් කෑමක් කෑවට පස්සේ ආය කන්න හිතෙන්නේ නැද්ද අපට? හිතෙනව නේද? ලස්සන ඇඳුමක් එකපාරක් ඇඳොත් ආය අඳින්න හිතෙන්නේ නැද්ද? නැවත නැවත අඳින්න හිතෙන්නේ නැද්ද? ඇයි ඒ? ඒකට ආසයි අපි. එහෙනම් ධර්මයේ නැවත නැවත අධ්‍යයනය කරන්න, ජීවිතයට ගලප ගන්න ආසාවක් ඇති වෙන්න ඕන. ආසාව ඇති වෙච්ච හැටිය මෙන්න නැවත නැවත බුද්ධ දේශනා කියවනවා. නැවත නැවත ජීවිතයට ගලප ගන්නවා. ආසාව ඇති වෙන්න නම් මොකද වෙන්න ඕනි? තමාගේ අත්දැකීමක් බවට පත් විය යුතුයි. දැන් ඔන්න නිකං උදාහරණයක් කියන්නම්. ඔන්න තමන්ට ලොකු තරහක් ආවා. පාලනය කරගන්න ඕනද? හොඳට බුදුගුණ ටිකක් සිහි කරන්න ගන්නවා. මන් සරණ ගිය බුදුරජාන් වහන්සේ අරහන් වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, දේශය නැතිසේක සිහි කරන්න කරන්න මෙන්න උපන් දේශය නැති වෙනවා තමන්තු. එතකොට ඒ අත්දැකීම තමන්ට ලැබුණොත් නැවත ආපහු දැසේ ආවට පස්සේ ඒක කරයිද නැද්ද? කරනවා නේද? ඇයි තරහා ආවට පස්සේ හරි අමාරුයිනේ. තරහා සංසිඳෙනකොට හරි පහසුව. ඒ පහසුව අත්ින්ද හැටිය නැවත ඒක කරන්න අපේ හිත නැමෙනවා. මේක අස්වභාවික සිද්ධියක් නෙවෙයි. ස්වභාවික සිද්ධාන්තයක්. ඉතින් ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍රය නම් නැවත නැවත කියව කියවා ඒකේ අර්ථ විමස විමසා ජීවිතයට ගලපාගත යුතුමයි. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සල්ලාම තියෙන වාක්‍යය කොහොමද තියෙන්නේ? ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එතකොට මේ සසරින් එතර වෙන්න තියෙන එකම මාර්ගයයි. ආය දෙකක් නැහැ. දැන් එකම මාර්ගය ඉන්දියාවේ හෙව්වේ නැද්ද මිනිස්සු? බුදුරජාණන් සම්බුද්ධත්වයට වත් වෙන කලින් එක එක මාර්ග හෙව්වා. කිසි කෙනෙක්ට හම්බුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා. ප්‍රාතිහාර්ය සහිතව හේතු සහිතව ප්‍රකාශ කරනවා මේ මිනිස්සු තුල තියෙන කායික දුක, මානසික දුක දුරු කරන්න, කෙලෙස් වලින් පීඩා විඳින, රාගයෙන් දේශයෙන් පීඩා විඳින මිනිස්සුන්ට ඒ රාග දේශමුව සංසිඳවා ගන්න, නිවන් අවබෝධ කරන්න තියෙන එකම මාර්ගයයි ඒ සතිපට්ඨානයයි. එහෙනම් අපේ සසර දුකින් නිදහස් වෙන්න, අපේ හිත පිරිසිදු කරගන්න, අපේ හිතේ හටගන රාග දේශමෝ නැති කරන්න, අපට ඇති වෙන කායික පීඩා, මානසික පීඩා,
සියල්ල දුරු කරගන්න තියෙන හොඳම ඖෂධිය එකම ඖෂධිය මොකද්ද? මහා සතිපට්ඨාන සූත්‍රය. ඉතින් අපි කායික පීඩාවක් ඇති වෙනකොට මානසික පීඩාවක් ඇති වෙනකොට ඒක ඒක බෙහෙත් එව්වා කියලා නිට්ටාවට සුවේයිද? ආය හැදෙනවා කාලයක් යනකොට. නිට්ටාවට සුව වෙන්න නම් 100%ක් සුව වෙන්න නම් තියෙන එකම බිහිත ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. එකම මාර්ගයයි මේ සතිපට්ඨානය. ඉතින් ඒක නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේ ආසාවෙන් නැවත නැවත කියව කියවා ඒක තේරුම් ගන්න අපි උත්සාහයක් ගන්න ඕන ජීවිතේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ සසරින් එතෙර වෙන්න තියෙන එකම මාර්ගය තමයි මේ සතිපට්ඨාන මාර්ගය. දැන් බුදුරජාන් වහන්සේගේ ඉලක්ක පහක් කියවනේ මං. ඔය ඉලක්ක පහට යන්න කෙනෙක් පුරුදු කළ යුතු නම් යමක්. ඒ පුරුදු කළ යුතු එකම දේ මේ සතිපට්ඨාන. තව දවසක් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙන්න මේ මහණෙනි, මම ධර්ම දේශනා කරන්නේ කැමැත්ත ප්‍රාණේ කිරීම පිණිසයි කියනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනා කළේ කුමක් පිණිසද? කැමැත්ත ප්‍රාණේ කරන්න කියනවා. මොකටද තියෙන කැමැත්තද? කරුණු හතරකට අපි තුල කැමැත්තක් තියෙනවා. මොකද තියෙන කැමැත්ත? අපේ කයට අපේ කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනව නේද? අපේ විඳීම් වලට අපේ කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. අපේ හිතට තියෙනවා. අපේ ධර්මයන්ට පංච උපාදානස්කන්ධ පංච නීවරණ පවත්වන්න අපි තුල කැමැත්තක් තියෙනවා. ආංගෝය කැමැත්ත ප්‍රහාණය කරන්නයි ධර්ම දේශනා කළේ කියලා. දැන් බලන්නක පුදුම වැඩේ කියන්නේ. කයට තියෙන කැමැත්ත ප්‍රහාණය කරන්න කායානුපස්සනාව දේශනා කරනවා. විදීවර තියෙන කැමැත්ත දුරු කරන්න වේදනානුපස්සනාව කියලා දෙනවා. හිතට තියෙන කැමැත්ත දුරු කරන්න චිත්තානුපස්සනාව කියලා දෙනවා. ධර්මයන්ට තියෙන කැමැත්ත දුරු කරන්න ධම්මානුපස්සනාව කියලා දෙනවා. බලන්නක ශාස්ත්‍රෘත්තේ කියන්නේ. පුදුම ශාස්ත්‍රඥාසී කෙනෙක් කිව්වේ ඒකයි. එතකොට අපේ කයට තියෙන කැමැත්ත දුරු කරගන්න තියෙන හැම ක්‍රමයක් ලෝකේ. දැන් ක්‍රම ගොඩාක් තියෙන පුළුවන්. ඒ ක්‍රම අතර ඉතාම අනර්ගම ක්‍රම 14ක් කියලා දෙනවා. මේ කයට තියෙන කැමැත්ත දුරු කරන්න. මොනවාද ඒ 14? ඒකට කියන්නේ කායානුපස්සනාව. පළවෙනි ක්‍රමේ තමයි කියනවා හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉන්න. සරලවම කිව්වොත්. තමන්ගේ හුස්ම රැල්ල දිහා හොඳ කල්පනාවෙන් බලාගෙන ඉන්න. එතකොට මොකද වෙන්නේ? කයට තියෙන කැමැත්ත දුරු වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනි එක, ඉරියව් කෙරෙහි හොඳ සිහියෙන් බලාගෙන ඉන්න. එතකොට ඉරියව් කෙරෙහි තියෙන කැමැත්ත, කය කෙරෙහි තියෙන කැමැත්ත ප්‍රහාණය වෙලා යයි. ඊට පස්සේ ඇවිදිනකොට, කනකොට, බොනකොට, අඳින පළඳිනකොට හොඳ සිහියෙන් ඉන්න. ඉදුර කය කෙරී තියෙන කැමැත්ත දුරු වෙලා යයි. බලන්නක උපදේශි බුදුරජාන් වහන්සේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන කොටස් 32 අසුභ වශයෙන් සිහි කරන්න. ඉදුර කය කෙරී තියෙන කැමැත්ත ප්‍රහාණය වෙලා යයි. ඊළඟ උපදේශය මොකද්ද? ධාතු වශයෙන් ස්වභාවයක් විදියට මේ ශරීරයේ තියෙන කොටස් 4 කල්පනා කළ බලන්න. එතකොටත් මේ කායට තියෙන කැමැත්ත ප්‍රහාණය වෙලා යයි. ඊට පස්සේ සුන්දම ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද?
මලකුණකට සිද්ධ වෙන දේදිහා බලාගෙන ඉන්න කිව්වා. සීයේ. එතකොට මේ කයට තියෙන කැමැත්ත ප්‍රහාණය වෙලා යයි. දැන් ඔන්න උපදේශයේ බුදුරජාන් වහන්සේ. එතකොට අපේ කයට තියෙන කැමැත්ත අපි දුරු කරගන්න කැමැත්තක් තිබ්බොත් විතරයි නේද අපි ඕක කරන්නේ. නැත්තම් කරනවද? මේ කය පවත්තන්න අපේ කැමැත්තක් තියෙනවා සාමාන්‍ය. තියෙනවනේ ඔක්කොගේම නේද? ඒක තේරෙන්නේ කොහොමද? පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙන්න ඕනි. ආන් එතකොට තේරෙනවා මං කොච්චර ආසද මේ කයට කියලා. පොඩ්ඩක් කොණ්ඩෙ ඉදින්න ඕනි. හමුවුනේ රැල්ලක් දෙකක් වැටෙන්න ඕනි. හුස්ම පොඩ්ඩක් හිර වෙන්න ඕනි. අන්න තේරෙනවා කයට කොච්චර අපි ආසයිද කියලා. එතකොට ඒ ආසාව දුරු කරන්න නම් ඒ කෙරෙහිම සිහියෙන් සිටිය යුතුයි. ඒකයි පුදුම දේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා බලන්න වැටිච්ච වලින්ම ගොඩ එන්න පාර කියලා දෙනවා. වැටුනේ හොද්දටම අමාරුයි අපි මොකටද? මේ කයට ආස කරලා. කවද ඉඳලද? කවද ඉඳලද මේ කයට ආස කරන්නේ? ඉපදිච්ච දවසේ ඉඳලද? නෑ. කෙලවරක් නෑ. ආස කරන්න පටන් ගත්ත දවස. සසරේ අපි පටන් ගත්ත කෙලවරක් නැත්තම් ඒ තාක් අපි කයට ආස කර කර ආවේ. තාමත් ඒක තියෙනවා. එහෙනම් ඒ ආසාව දුරු වෙනකන් මේ කයෙන් නම් නිදහස් වෙන්න අපිට බැහැ. කයෙන් නිදහස් වෙන්න කැමැත් ආවොත් අන්න එදාට අපි තෝරගන්නවා එකම මාර්ගය. මොකද්ද? කය කෙරෙහි සිහියෙන් සිටිය යුතුයි. ඔන්න කය කෙරෙහි හොඳ සිහියෙන් ඉන්නකොට අර ක්‍රම ඔස්සේ කයේ ඇත්ත පේන්න පටන් ගන්නවා. මොකද්ද කයේ තියෙන ඇත්ත? මේ කය අනිත්‍යයි. මොකද්ද මේ කය අනිත්‍යයි. ඒ වගේම මේ කය දුකයි. ඒ වගේම අපට ඕන ආකාරයෙන් පවත්තන්න බෑ. ඔන්න ඔය කරුණු තුන තමයි අපට වැටහෙන්නේ කය කෙරෙහි සිහියෙන් ඉන්නකොට. ඉතින් කයේ හට ගන්නවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඇත්ත ස්වභාවයේ තේරෙන්න ගන්නේ කය කෙරෙහි හොඳ සිහියෙන් ඉන්න ඕන. ආන්ගේ සිහිය දියුණු කරන ක්‍රම ටික තමයි කියලා දෙන්නේ. එතකොට හුස්ම රැල්ල කෙරෙහි හොඳ සිහියෙන් බලාගෙන ඉන්නකොට හුස්ම රැල්ලේ වෙනස්කම් එකින් එක පේන්න පටන් ගන්නවා. දීර්ඝ හුස්ම රැල්ල යනවා, කෙටියෙන් යනවා. ඊට පස්සේ මේ උස්මරැල්ල සංසිඳෙනවා. උස්මරැල්ල මුල් කරගෙන ප්‍රීතිය ඇති වෙනවා, සැපය ඇති වෙනවා. මහා විපර්යාස ගොඩක් 16ක් පියවර 16ක් උස්මරැල්ලේ සිද්ධ වෙනවා. බලන්නකො අපිට තේරෙනවද? අපට උස්ම ගන්නව නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. හැබැයි එක දවසක් එනවා තේරෙන. කවදද? හුස්ම රැල්ල එදාට තේරෙන්නේ නැහැ. නැවතිච්ච දවසට. එහෙනම් හුස්ම රැල්ල තේරෙන එක දවසක්වත් නැහැ. එහෙනම් හුස්ම රැල්ල කෙරේ තේරෙන්න නම් හුස්ම රැල්ල දිහා හොඳ අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉන්න වෙන්න හුස්ම රැල්ලේ වෙනස්කම් පේන්න පටන් ගන්නවා. ටික වෙලාවක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට මෙන්න හුස්ම රැල්ල උඩට යනවා, පහළට යනවා. උඩට යනවා, පහළට යනවා. තව ටිකක් බලාගෙන ඉන්නවා. එතකොට හුස්ම රැල්ල තීරෙනවා මෙන්න දීර්ඝව උඩට යනවා, දීර්ඝව පහළට යනවා. තවත් බලාගෙන ඉන්නවා සිහියේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර දීර්ඝව ගිය හුස්ම රැල්ල කෙටි වෙන්න ගන්නවා. ටික ටික කෙටි වෙනවා. ආය දීර්ඝව යනවා. ආයේ කෙටි වෙනවා. පුදුම වැඩක් හුස්ම රැල්ල තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ?
මෙන්න දැන් මේ ටික හොඳට තේරෙනකොට මේ කය සැහැල්ලු වෙන්න ගන්නවා. හුස්ම රැල්ල සැහැල්ලු වෙන්න ගන්නවා. තවත් හොඳ වැඩක් වෙනවා එතකොට. මොකද්ද? කවදාවත් අත් නොදුටු මෙන්න ප්‍රීතියක් ඇති වෙනවා. පීති පටිසංවේදී අස්සසි සාමීති සික්කති. දැන් බලන්න සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සතුට හොයාගෙන යන කාමයන්ගෙන්. පවගේ දවස්වලම සතුට විඳින්නේ නැති ඩෝප් එක දාලා එමු නේද? ඒ සතුට සුණු විසුණු කරගෙන ඉක්මවා ගිය කවදාවත් අත් නොදුටු ප්‍රීතියක් අතින් ලැබෙනකොට අන්න රසවත් කෑමක් කෑවා. ඒ ප්‍රීතිය වින්දට පස්සේ තව එකක් එනවා පිට පස්සේ. කවදාවත් අත් නොදුටු සැපයක් මෙන්න විඳින්න ලැබෙනවා. දැන් බලන්නකො වෙන හුස්ම රැල්ලට වෙන වැඩි. අපි නිකන් ওই උඩට පහළට අරගෙන ගානක් නැතුව හිටියට මේක දිහා හොඳට බලාගෙන ඉන්නකොට වෙන වැඩි. කවදාවත් අත් නොදුටු සැප විඳින්න පුළුවන්. ඒක දන්නේ නැතිනේ ඔය පොඩි පොඩි සැපෝස් යන්නේ නේද? අපරාධ නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හුස්ම රැල්ල මුල් කරගෙන මෙන්න චිත්ත සංකාර හඳුනා ගන්නවා, විඳී හොඳට තේරෙන්න ගන්නවා කියන්නේ. තව දුරටත් බලාගෙන ඉන්නවා. ඒක සංසිඳෙනවා. තවදුරටත් බලාගෙන ඉන්නකොට මෙන්න හුස්ම රැල්ල එක එක විදියට වෙනස් වෙවි ගිහිල්ලා සිත සතුටු වෙලා පංච නීවරණ සංසිඳිලා සම්පූර්ණ මේ ස්වභාවයේ හුස්ම රැල්ලේ අනිත්‍ය ස්වභාවයේ Tamanට තේරෙන්න ගන්නවා. අනිච්ඡානුපස්සී අස්සසි සාමීති සික්කති. අනිච්ඡානුපස්සී පස්සසි සාමීති සික්කති. හුස්ම රැල්ලේ අනිත්‍ය තේරෙන්න ගන්නවා නම් මොකද වෙන්නේ? අපේ කයට තියෙන කැමැත්ත අන්න නැති වෙන්න ගන්නවා. ඔවරයි වැඩි. ජීවත් වෙලා ඉවරයි. ඇයි ඉවර? කයට තියෙන කැමැත්ත නැත්තම් මොකටද ජීවත් වෙන්නේ? මේ ඇඳුම් අඳින්න ඕනෙත් නැහැ. කන්න බොන්න ඕනෙත් නැහැ. ගෙවල් දොරවල් හදන්න ඕනෙත් නැහැ. මුළු ජීවිතේම කඩාගෙන වැටුණා. වෙයිද? එහෙම තමයි අපි හිතන්නේ. වෙන්නේ තවත් හොඳට හැදෙනවා. අනිත්‍ය තේරෙන්නේ නැති නිසාමයි මිනිස්සු අමාරු වෙట్లా ඉන්නේ. තේරුණා නම් ඔය ජීවිත ඔయిత වඩා 10000 ගුණයකින් වෙනස් ජීවිත. දැන් බලන්නකෝ රහතන් වහන්සේලා. අනාගාමි ශ්‍රාවකෝ නිදෙල්ලේ යනවා කිසි බයක් නැත ඇති ගැනීම. අන්‍ය ආගමික ආශ්‍රමවලට යනවා කිසි බයක් ඇති ගැනීමක් නැහැ. සිංහයෝ වගේ යන්නේ. ඉතින් ඒක නිසා අපට තියෙන අවුල මොකද්ද එහෙනම්? අනිත්‍ය තේරෙන්නේ නැති එකමයි. තේරුණා නම් ජීවිතේ සම්පූර්ණ කනපිට. එතකොට බුදුරජාන් වහන්සේ බලන්න අපට කියලා දීපු ක්‍රමී සතිපට්ඨාන සූත්‍රී කොච්චර ලස්සන කොච්චර පිරිසිදු ක්‍රමයක්ද කියලා. ඉතින් ওই ක්‍රමේ අපි පුරුදු කළමයි අද්දකී ලබන්න ඕනි. කතා කළ බෑ. කරලම බල යුතු එක. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ওই ක්‍රමේ එක දෙවෙනි ක්‍රමේ කියලා දෙනවා. මේ ඉරියව් කෙරෙහි හොඳ අවධානයෙන් ඉන්න. ඒ ඉරියව් පවත්වන එක අපි හැමදාම කරනවනේ. උදේ ඉඳලා රෑ වෙනකම් ඔය පවත්තන ඉරියව්ව කරේ ටිකක් අවධානෙන් ඉන්න. මොකද වෙන්නේ කියලා බලාගෙන බලාගෙන ඉන්නකොට මේ ඉරියව් වෙනස් වෙන ස්වභාවය හොඳට Tamanට තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට මේ ඉරියව් වල පැවැත්ම හට ගන්නවා, නැත් පවතිනවා, වෙනස් වෙනවා. එච්චරයි වෙන්නේ. අපි වැඩ කළා, අපි කෑව බිව්වා, අපි හෙදි හේදුවා, එක එක වචන අපි දාගෙන ඉන්නවනේ. ওই වචන ඔක්කොම සාරාංශ කළොත් ඕම් පුඩයි තියෙන්නේ. අත ඉස්සුවා පහලට දැම්මා.
කට විස්සවා තොල් දෙක ඉස්වා තොල් දෙක පහලට කළ. නැද්ද ඇඳුන්ට හේදුව අයින් කළා. පොඩි සරල ටිකක්න විදි තියෙන්නේ. ඇත්තම හොයල බැලුව. ඒ වනාට අපි නං ගොඩා දාගන පට ලැවිලා. ඒ නිසා ඉරියව් කෙරෙහි හොඳ අවධාරින් ඉඳකිවා. ඊට පස්සේ ඉරියව් කෙරෙහි සිහියෙන් ඉන්නකොට සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න අන්න ඉරියව් වලත් අනිත්‍ය ස්වභාවය දුක් ස්වභාවය තමාගේ වසඟේ පවත්වන්න බැරි බව තමන්ට වැටහිකිවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් ක්‍රමයක්. දැන් කෙටියෙන් කියන්නේ ගොඩක් තියෙනනේ විස්තර නේද? ඊළඟ ක්‍රමය මොකද්ද? කොහොමද අපි ඉදිරියට යනකොට ආපස්සට එනකොට සිවුරුනි ස්වාමීන් වහන්සේලා අඳින්නේ සිවුරු අඳිනකොට තනිපට සිවුර දෙපට සිවුර ඊට පස්සේ කෑම්බීම වළඳනකොට දානි වළඳනකොට හොඳ සිහියෙන් ඉන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ? ඒ සෑම ඉරියව කෙරෙහිම අවධානයෙන් ඉන්නකොට සෑම ඉරියව්වක් මුල් කරගෙනම තමන් තුළ උපදින විදීම් මොකක්ද? ඒ වෙලාවේ තියෙන හඳුනා ගැනීම මොකක්ද? ඒ වෙලාවේ තමන් තුළ තියෙන විතර්කය මොකක්ද? ඔය කරුණ තුන හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් බලන්න ඉරියව් කෙරෙහි හොඳට අවධානයෙන් ඉන්නකොට කරුණ තුනක් තමන්ට තේරෙනවා කිව්වා. මොකක් මොකක්ද? විඳීමයි හඳුනා ගැනීමයි තමන් ඒ වෙලාවේ පවත්වන විතර්කය. හිතන දේ තමන්ට තේරෙනවා. දැන් අපි සමහර වෙලාවට එක එක දේවල් හිත හිතා ඉන්නවා. පස්සේනේ තේරෙන්නේ අපරාධ අරක මං හිතුවා කියලා. එවෙලේ හිතුණා නම් ඒ නරක දේ නවත්තනවද නැද්ද? එවෙලේ තේරෙන්නේ නැහැ අපට. ගොඩාක් වචන බැනලා ඉවර වෙලා තමයි අපරාධි මව වචන ගොඩක් කිව්වා කියලා හිතේ. එවෙලෙම තේරුණා නම් මේ වචනේ වැරදි. මේ හිතන එක වැරදි කියලා ඉවෙලෙම තේරුණා නම් අපි මොකද කරන්නේ? ඒ වෙලාවෙම අපි වැරද්ද හදා ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙම තේරුම් ගන්න එක තමයි සිහියෙන් කරන්නේ. වරද ඒ වෙලාවෙම තේරුම් ගන්න. එතකොට ඒ වරද එතනින් අපි නවත්තනවා. එතකොට බලන්න සිහිය විඳීම හඳුනා ගැනීම විතර්කය හොඳට වැටහුනොත් එයාට සිහිය හොඳට දියුණු වෙනවා. තව ටිකක් ඉරියව් මුල් කරගෙන සිහිය ටිකක් දියුණු කළා. ඒ මුල් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න මාසි ගන්න. ඒ වගේම සති සම්පජඤ්ඤේ පුරුදු කරනකොට ඒ මුල් වෙලත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දේ තවදුරටත් අපට තේරුම් ගන්න පාරක් තියෙනවා. ඊට පස්සේ තවත් ඊළඟ ක්‍රමය මොකද්ද? දාස් අසුභ වශයෙන් පිළිකුල් වශයෙන් සීකරන්න. මුදම භාවනාව. මොකද්ද? පිළිකුල් භාවනාව. දැන් බලන්න කයට තියෙන කැමැත්ත දුරු කරන්න නම් කයේ ඇත්ත ස්වභාවය කල්පනා කළ යුතුයි. මොකක්ද ඇත්ත ස්වභාවය කයේ? මේක කුණු වෙලා යන එක, දුගදහමන එක, පිළිකුල් ශරීරයක තියෙන එක. දකිනකොටත් අප්පිරියයි. හැබැයි පිටින් නම් අප්පිරියාවක් නෑ. පොඩ්ඩක් නරක් වෙන්න ඕනේ. ඉදුගුඩ තීරේ ඇස්සේ තියෙන කොච්චර ජරාවද්ද විගේ තියෙන්නේ කියලා. ඉතින් ආන්ගේ ඇත්ත සිහි කරන්න ඇත්ත තේරෙන්න ගන්නවා. කය කෙරේ තියෙන කැමැත්ත තමන් තුළ දුර වෙලා යනවා. අසුභ භාවනාව කරනවා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතුන් ඇත්ත ස්වභාවය ධාතු වශයෙන් සිහි කරනවා. මේ පඨවි ධාතු පොළොවට පස් වෙලා යන එක, ආපෝ ධාතුව වතුරේ දී වෙලා යන එක, තේජෝ ධාතු උණුසුමට අයිති එකක්,
වායෝ ධාතු හුලඟත් එක්ක එකතු වෙලා හුලඟේ ස්වභාවය. දැන් බලන්නක කොච්චර සරලද කියලා. ඔය විදියට ස්වභාවයක් හැටියට කල්පනා කරන්න කරන්න මොකද වෙන්නේ? අපේ කයේ තියෙන ඇත්ත අපට තේරෙනවා. ඇත්ත තේරෙනකොට කයට තියෙන කැමැත්ත අපි අත්හරිනවා. ඊට පස්සේ දාමේ නවසීවතකේ අමාරුම එකක් හොඳම එකක්. අමාරු මොකද? මලකුණක් ගැන සිහි කරන්න අමාරුද ලේසිද? අමාරුයිනේ. මලකුණට විච්ච දේ ඔන්න ඔන්න කපුටු වෙන ඉස්සල්ලාම නිල් පාට වෙනවා. දවසක් දෙකක් යනවා ඇඟ නිල් පාට වෙනවා, පිරෙනවා, සැරව පිරෙනවා, ඕජස් ගලන්න ගන්නවා. දවස් දෙක තුනක් යනකොට ඒ ඕජස් ගලන ගඳ, සැරව ගලන ගඳ ඇදැනෙනවා තව පිරිසකට. ඊට පස්සේ තව දවසක් දෙකක් යනකොට ආරංචි හම් වෙනවා. කාටද? කපුටොන්ට ආරංචි වෙනවා, ගිජුලිවිරියන්ටත් ආරංචින. අන්න මලකුණක් ගෙනලා දාලා සෝනට ඔන්න ගඳ එනවා. ඊට පස්සේ නරින්ටත් ආරංචි වෙනවා. ටික ටික කිට්ටු කරනවා. හිට්ටු කළ මොකද කරන්නේ? ශානීය මේකක් කියලා කෑලි කෑලි කඩල ගන්න, කෑලි කෑලි කන්න පටන් ගන්නවා. තව දවසක් දෙකක් යනකොට මස් නැ, මස් ටික ඔක්කොම සත්තු කාලා. බලන්න කුකයි ඇත්ත. අපි රැවටි රැවටි කල්ප ගානක් තාම යනවා. එවන් ශරීරයක් තියාගෙන තමයි හරි ආඩම්බරෙන් අපි ඉන්නේ. එවන් ශරීරයක් තියාගෙනයි අවුරුදු කුමාරි තෝරන්නේ නේද? දැන් බලන්න එතකොට දවස් පහක් හයක් යනකොට තවත් මේ යට සැකිල්ල ලේ ඔක්කොම බොනවා වේ. අර පොඩි පොඩි සත්තු ඇවිල්ලා. ඊට පස්සේ ඇට කටු ටික විතරයි. ඇට කටු ටිකත් තව ටික දවසක් යනකොට මෙන්න කෑලි කෑලි විසිරිලා ඔළුව එක පැත්තක, අත් ඇට තව පැත්තක, ඊට පස්සේ කකුල් තව පැත්තක, එකට තිබ්බ ඔක්කොම දැන් විසිරිලා ඔන්න කයේ හැටි. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් දව ටික දවසක් යනකොට මෙන්න ඇට කටුත් කුඩු වෙන්න ගන්නවා. කුඩු වෙලා කුඩු බවට පත් වෙලා නොපෙනී යනවා පොළොවට පස්සෙලා. අපි කී වතාවක් ඔය ස්වභාවයට පත් වෙලා ඇතිද මේ වෙනකොට? හිතන්න බැරි වාර ගාන. හැබැයි ඒත් අපට තාම තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ අපට? අපි ඒ ගැන හිතන්න නැති නිසා. අපි හිතන්න ගත්ත දවසට තමයි මේක අපට තේරෙන්න ගන්නේ. එතකන් තේරෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් ඔය විදිහට මේ කයේ ඇත්ත හොඳට සීකර කර බලනකොට කය කෙරේ තියෙන චන්ද රාගේ අපි තුලින් දුරු වෙලා යනවා. එතකොට ඔන්න කායානුපස්සනාව අපි තුළ පුරුදු වෙලා වැඩිලා. ඊට පස්සේ ඔන්න තියෙනවා ඊළඟ පස්සනාව, වේදනානුපස්සනාව. ඒත් අපි ගෙනමයි කියන්නේ. අපට ඇති වෙනවා සැප වේදනා, අපට ඇති වෙනවා දුක් වේදනා, අපට ඇති වෙනවා දුක් සැප රහිත වේදනා. ඔක්කොම සැප එකතු කළොත්, ලෝකෙ තියෙන දුක් ඔක්කොම එකතු කළොත් ඔය තුන අස්සට ඔක්කොම දාන්න පුළුවන්. බැරිද? මොන දුකක් ඇති වුණත්, අම්ම නැති වුණත්, තාත නැති වුණත්, සහෝදරයෙන් නැති වුණත්, සල්ලි නැති වුණත්, ඇති වෙන්නේ මොකද්ද? එක දුකයි. එක්කෝ කායික වෙන්න පුළුවන්, එක්කෝ මානසික. සැපත් ඒ වගේ, දුක් සැප රහිත විඳීමත් ඒ වගේ. ඉතින් ඔය විඳීම් තුනම හටගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මම හේතු සහිතවමයි මේ ධර්ම දේශනා කළේ, හේතු රහිතව නෙවෙයි.
එහෙනම් මේ විඳීම් හටගන්නේම හේතුවක් ඇතුවමයි. ඒ හේතුව තමන්ට වැටහෙනවා. හොඳට සීයෙන් හිටියෝ. මොකක්ද හේතුව? ඒකට කියන ස්පර්ශය. තුට ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා. ස්පර්ශයක් නැතිවෙනකොට විඳීම් නැතිවෙලා යනවා. සරල නියායන්. හැබැයි අමාරු දෙයක් අල්ල. ඇයි ස්පර්ශයක් නිසා දුක්වේදන හටගන්නවා. ස්පර්ශය නැතිවුණාට පස්සේ දුක්වේදනාව නැතිවෙලා යන. සැපසාගත ස්පර්ශයක් ඇතිවෙනකොට සැපවේදනාව ඇතිවෙනවා. සැපසාගත ස්පර්ශය නැතිවෙනකොට සැපවේදනාව නැති. ඔච්චරයි වෙන්නේ අපට. අපි මහා ලොකුවට හිතාගෙන හිටියට ස්පර්ශය වෙනස් වෙනකොට විඳීම් වෙනස් වෙනවා. ඉතින් ඕන් ඔය ස්වභාවයේ තේරුම් ගත්තොත් අන්න විඳීමට තියෙන ඇල්ම අපි තුළ දුරු වෙලා යනවා. දෙවෙනි ක්‍රමය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ ක්‍රමයේදී කියලා දුන්නා හිත. අපේ හිත බොහෝ කාලයක් දීර්ඝ කාලයක් මේ හිත අකුසල් වලින් පිරිපිරි තිබ්බ හිතක් පිරිසිදු කරන ක්‍රමය. මොකද්ද? මේ හිත හටගන්නේ හේතුවක් නිසාමයි. හේතුවක් නැතුව නොවේ. මොකක්ද හිත හටගන්න හේතුව? හිතන එකද? හිත හිතා ඉන්න එකද හිතර හටගන්න හේතුව? එහෙනම් මොකක්ද? ඒකට බුදුරජාණන් වහන්සේ පාලියෙන් කිව්වේ මොකක්ද? නාමයි රූපයි. තුන නාම රූප නිසා හිත හටගන්නවා. නාම රූප නැති වෙනකොට හිත නැති වෙනවා. බලන්නක වැඩි. අපට නම් හිතෙන්නෙම මේ හිත නම් මං වෙනස් කරන්නේ, මේ අදහස නම් මං වෙනස් කරන්නේ කියලා අපි කී වතාවක් කියලා ඇතිද? හැබැයි අපටත් නොදෙනීම වෙනස් වෙලා. හිතන සිතුවිලි අපට නොදෙනීම වෙනස් වෙලා ටික වෙලාවක් යනකොට අපි කොච්චර අදිෂ්ඨාන කළා. දැන් බලන්න අපි අදිෂ්ඨාන කරගන්නවා මම නම් ආයි සිල්පද පහ කඩන්නේ නෑමයි කියලා. හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නා හිතින් මගේ හිතට නම් මං රාගය හටගන්න දෙන්නේ නෑමයි. මගේ හිතට නම් මං දේශයක් එන්න දෙන්නේ නෑමයි. මගේ හිතට නම් මෝහයක් හටගන්න දෙන්නේ නෑමයි කියලා හොඳ අදිෂ්ඨානයක් ඇති කරත් හැකේමකෝ. ටික වෙලාවක් යනකොට මෙන්න අපට නොදැනීම රාගය ඇති වෙලා, නොදැනීම දේශය ඇති වෙලා, මෝහය ඇති වෙලා, බය වෙලා. එහෙනම් හිත අපට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක හේතු නිසා හිත හට ගන්නවා. හේතු නැති වෙන රීත නැති වෙලා යනවා. ඔච්චරයි වෙන්නේ. අපි ඉතින් හිත අල්ලගෙන නිකං හැපි හැපි හිටියට පළක් නෑ. අපරාදී නේද? ඇයි අප මේ අහක යන හිතක් හේතු නිසා හටගන්නවා. හේතු නැතිව නැති වෙලා යන හිතක් අල්ලගෙන අපි මා අදිෂ්ඨාන හිතාගෙන ඒව කඩා වැටෙනකොට අඬලා දොඩලා වහබීලා අපරාදී. ඒ වචනෙමයි මට කියවෙන්නේ. කමන්නෑ නේද? ඒක හොඳ වචනයන්නේ නේ. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? හිතේ ස්වභාවය හටගන්නවා නැතිවෙනවා ස්වභාවය තමන්ට අල්ලගන්න නම් හිත කෙරෙහි අවධානයෙන් සිටිය යුතුයි. එතකොට ඒකට කියනවා චිත්තානු පස්සනාව. එතකොට හිතේ ස්වභාවයන් 16ක් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරනවා. ඊට පස්සේ ඔන්න තියෙනවා ධම්මානු පස්සනාවේ ගොඩාක් විස්තර. මුළු ජීවිතේම අපි සාරාංශ කළා ධම්මානුපස්සනාවේ තියෙනවා. ඉස්සෙල්ලම විස්තර කරන මොකද්ද? සතුරු පස් දෙනා. සතුරු කියන්නේ සාමාන්‍ය සතුරු නන් නෙවෙයි.
හොඳම සතුර පස් දෙන අපිට ගහන්න. මොනාදේ සතුර පස් දෙන කාමයන් පළවෙනි හතුරා. දෙවෙනි හතුර කවුද? දේශය. තුංගනි එක්කෙනා කවුද? දැඟවිල්ලා තියෙන එක. තුන් හතරවෙනි එක මොකක්ද? ඒකත් ටික ටික එනවනේද? පසු තැවීම. පස්සෙන එක සැකේ. ඔය පහ තමයි අපි සසරට ඇදලා දාන ප්‍රධානම කරුණු පහ. අවිද්‍යා කියන සූත්‍රය විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය අපිට අවබෝධ නොවන්නේ ඕන් ඔය පංච නීවරණ පහ අපි තුල තියෙන නිසා කියලා. යම් දවසක පංච නීවරණ අපි තුල සංසිඳිලා යටපත් කළා ප්‍රහාණය කළ දැම්මද එදාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේ කියලා. ඒ තරම් ප්‍රබල සතර පස් දෙනි. ඒ නිසා ඔය පස් දෙනාගෙන් බේරෙන්න කොන්ත ආයුධ සෙට් එකක් ඕනි නේද? කාමච්ඡන්දයේ තියෙන ආයුධේ මොකන්ද? බුදුරජාණන් වහන්සේ බලන්න අපිට අසරණ කළා නෑ සින්දු තිබ්බට නේද? අපි අසරණ වෙලා කිව්වට අපි අසරණ කළා නෑ. යුද්ධ කරන හතුරුත් පෙන්නලා දුන්න යුද්ධෙට එන හතුරුත් එක්ක යුද්ධ කරන විදිහක් කියලා දුන්නා. හොඳ ආයුධ ගබඩාවකුත් ලබලා දුන්නා. කිසිම අඩුවක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. අසුබයයි යෝනිසෝ මනසිකාරයයි. අසුබ නිමිත්තයි යෝනිසෝ මනසිකාරයයි. ඒක දෙකක් වගේ පෙන්වුණාට එකම. එකම වෙන්නේ කොහොමද? අසුබ වශයෙන් කල්පනා කරනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය ඊදෙනවා තමයි. එතකොට අසුභ වශයෙන් කල්පනා කරන්න කරන්න මොකද වෙන්නේ? කාම ඡන්දේ කියන හතුරට එන්න දෙන්නේ නෑ, වදිනවා පාර. දැන් බලන්න කායානුපස්සනාවෙන් අසුභ භාවනාව පුරුදු කරනකොට පළවෙනි පාර වදිනවා ධම්මානුපස්සනාවේ කාම ඡන්දේට. ඊට පස්සේ දෙවෙනි එක තමයි ව්‍යාපාදයේ දුරු කරන්න තියෙන එක තමයි මෙස් සිතයි යෝනිසෝ මනසිකාරයයි. තුන මෛත්‍රී සිහි කරනවා කියන්නේ ආං දේශයට අපි ඉඩක් දෙන්නේ නැහැ. ඒ හතුරට එන දෙන්නේ නැහැ. ඊට පස්සේ තීන විද්‍යේ තියෙන ආයුධය මොකද්ද? තීන විද්‍යේ දුරු කරන්න තියෙන ආයුධය තමයි වීරයයි යෝනිසෝ මනසිකාරයයි. වීරය කියන්නේ සාමාන්‍ය වීරියක් නෙවෙයි. අසාමාන්‍ය වීරියක් දීන මිද්දේ දුරු කරන්න අපට ඕනි. ඒ වීරිය ගන්න හොඳම දේ තමයි බුද්ධ දේශනාව ඒ විදියටම කරන එක. දැන් බලන්න නිදිමත එනවා අපට. එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදිමත එනකොට සංඥාවක් එනවා. බෙරාඬ ඇහෙනවා. මොකද්ද? ඈනුමක් යනවා. ඈනම යනකොට මොකද වෙන්නේ? ඔන්න හතුර එනවා බෙර හඬ සද්ද දාගෙන. ඇඟවැලි කඩන්න හිතෙනවා. එතකොට ඔන්න බෙර සද්ද එන ඔන්න එන්න ළඟයි හතුරා. එතකොටම සීකරනවා ඔන්න දැන් තීන මිද්ද එන්න යන්නේ. මේකට බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයේ මන් දැන් කරන්න ඕනි. එක්කෝ තමන් පාඩම් කරපු දෙයක් සීකර. එහෙම නැත්නම් අර පචලායන සූත්‍රයේ ක්‍රම 8ක් කියලා දුන්නා. ඒ යට පුරුදු කරනකොට අන්න හතුර ආපස්සට යනවා. මෙයත් එක යුද්ධ කළා බෑ. හොඳ ආයුධ සෙට් එකක් මෙයා ළඟ තියෙනවා. ඒ නිසා යුද්ධ කළා බෑ කියලා ආපස්සට යනවා. බලන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ උපදේශය හරියටම කළොත් අපි හොඳ උදාහරණයක් කියන්නම්කො මම කියලා තියෙන එක. උදේට නැගිටිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රැට නිදා ගන්නකොට හොඳට ඇහැරෙන වෙලාව අදිෂ්ඨාන කරගන්න. මම මේ වෙලාවට ඇහැරෙනවා. සිංහසෙයියාවෙන් සැතපෙන්න. ඊට පස්සේ ඇහැරිච්ච හැටියම එක පාරම නැගිටින්න කියලා. මොන උපදේශ තුන? මොකක්ද?
සිංහසේයාවෙන් සැතපෙන්න ඇහැරෙන වෙලාව අධිෂ්ඨාන කරගන්න ඇහැරිච්ච හැටියම නැගිටින්න. ඔය උපදේශි මතක තියාගෙන ඒ උපදේශය වන මතක තියාගෙන ගොන්න රෑ අධිෂ්ඨාන කරගත්ත මං උදේ හතරට හැරෙනවා. සිංහසේයාවමුත් සැතපුණා. එකක් අමතකේනවා. මොකක්ද ඇහැරිච්ච හැටියම නැගිටින එක අමතක වෙනවා. තුන්වන උපදේශය අමතකයි. මොකද වෙන්නේ? ඇල විච්ච හැටියම ඇල මොකද වෙන්නේ? ගඟ වෙනවා. ගඟ මොකද වෙන්නේ? මුහුදට වැටෙනවා. ආය ගොඩ ගන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපදේශෙ පොඩ්ඩක් මිස්සිච්ච හැටිය අපි මහා අමාරුයි. ඒ නිසා හැරිච්ච හැටියම නැගිට්ටොත් අන්න බුද්ධ දේශනාව අපි කළා ප්‍රතිඵලවලම ගත්තා. එතකොට ආන් ඒ විදිහට පංච නීවරණ දුරු කරගන්න අපි උත්සාහයක් ගත්තොත් ධම්මානුපස්සනාව අපි පුරුදු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච නීවරණ මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම රූප වේදනා සංඥා සංඛාර මේ පංච උපාදානස්කන්ධයේ හේතු නිසා හටගන්නේ හේතු නැති වෙනක නැති වෙලා යනවා කියලා අවබෝධ කරන මහසිගත් ධම්මානුපස්සනාවේ. ඊට පස්සේ ආයතන හය ගැන විස්තර කරනවා. ආයතන හය හටගන්න විදිහත් ආයතන හය මුල් කරගෙන කෙලෙස් හටගන්න විදිහත් ආයතන අය මුල් කරන කෙලෙස් දුරු කරන විදිහන් දුරු වුණාට පස්සේ තේරුම් ගන්න විදිහත් හොඳ ලස්සනට විස්තර කරනවා. ඒ ආයතන කොටස හරීම ප්‍රායෝගිකව අපිට පුරුදු කරන්න පුළුවන් කොටස. චක්කුංච පජානාති රූපේච පජානාති. ඇස මනා කොට දැනගන්න, රූපේ මනා කොට දැනගන්න. යංච තදු බයම් පටිච්ච උප්පජ්ජති සංගෝජන. ඇසත් රූපයත් මුල්ලලා හටගන්න අකුසලේ එක්ක රාගේ දේශේ මොහේ ඒකත් තේරුම් ගන්න. ඊට පස්සේ යථාච අනුප්පන්නස්ස සංගෝජනස්ස උප්පාදෝ හෝති. ඉපදුනේ නැති සංගෝජනේ ඔන්න දැන් හටගත්තා. ඒකත් දැනගන්න කිව්ව. ඊට පස්සේ කරන වැඩි මොකද කරන්න තියෙන්නේ? uppannassa sangyojanassa pahanangoti. ඉපදුනා වූ සංයෝජනය ප්‍රහාණය කළ යුතුයි. ඒකට ඕන්න තව කොටසක් හේතු කරගන්න වෙනවා. මොකද එකතු කරගන්නේ? තව සූත්‍ර කීපයක් එතෙන්ට එකතු කරගත්ත හැටිය ඔන්න උපන් සංයෝජනය දුරු කරනවා. තමන්ට අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සංයෝජනේ ප්‍රහාණය වුණාට පස්සේ ඒකත් දැනගන්න. ඔක්කොම සිහියෙන් කළ යුතු වැඩ. දැන් බලන්න ඕන ඇසින් රූපයක් දැක්කව. දැක්කට පස්සේ ඔන්න රාගය හටගත්තා. එහෙම නැත්නම් දේශය හටගත්තා. මෝහය හටගත්තා. හටගත්ත හැටියෙම අපි දැනගන්නවා ඔන්න දැන් මට අකුසලයක් හටගත්තා. මේ අකුසලේ නම් මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි කියලා කල්පනා කරගන්න. මේ අකුසලේ නම් අනුන්ට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. මේ අකුසලේ මටත් අනුන්ටත් දෙගොල්ලටම නම් යහපතක් වෙන්නේ නැහැ. දැන් අකුසලේ යහපතක් වෙනවද? දැන් බොරුවද කල්පනා කරන්නේ? ඇත්ත කල්පනා කරන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේ අකුසලින් මගේ නීවරණ පෝෂණය වෙන එකයි සිද්ධ වෙන්නේ. සතුරුන්ගෙන් බැටකන එකයි සිද්ධ වෙන්නේ. කල්පනා කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ අකුසලින් මට නිවන් අවබෝධ කරන්නම් හේතු වෙන එකක් නෙවෙයි, දුකක්මයි ඇති කළ දෙන්නේ. හොඳට ආදීනව සීකරනකොට අර උපන් රාගය උපන් දේශේ උපන් මොහයේ ඉතනම යටපත් වෙනවා. දැන් බලන්න වැඩි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි පුරුදු කරන්න පුරුදු කරන්න අපට ඉවෙලිම අත්දකින්න පුළුවන්. ඒකනේ ධර්මයේ තියෙන්නේ. මොකද්ද? මේ ධර්මය සන්දිට්ඨිකයි.
මේ ධර්මය අකාලිකයි. මේ ධර්මය හි පස්සිකයි ඕපනයිකයි තමම්ම කළ යුතු දෙයක්. ආං ඒ විදිහයට ආදීනව කල්පනා කරනකට අකුසලේ අකුසලේ තමන් තුළ දුරුවෙලා යනව තමන්ට මත්දකින්න පුළුවන්. ඉතිං ඔය විදියට මේ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රායෝගිකව තමන් පුරුදු කරන්න පුරුදු කරන්න ලොකු උත්සාහයක් ගන්න ඕන. ඊට පස්සේ ආයතන හය කොටස හොඳට පුරුදු කරගන්නකොට ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ ඊළඟ කොටස විස්තර කරනවා සප්ත බුද්ධංග. සතිපට්ඨානේ වැඩෙනකොට තමන් තුළ ධර්ම මාර්ගයේ දියුණු වෙන විදිය තේරුම් ගන්න ක්‍රමී. එතකොට සතිපට්ඨානේ තුළ සීය පිහිටිය හැටියෙම තමන් දැනගන්නවා ඔන්න මට දැන් සති සම්බුද්ධංගය හටගත්තා. ඒ සතිපට්ඨානේ තුළ සීය පිහිටුවාගෙන හොඳට කල්පනා කරනවා ධර්මයේ. අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න කල්පනා කරනවා ධම්මවිචේ සම්බුද්ධංගය. ඊට පස්සේ අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරනවා වීරිය සම්බුද්ධංගය. වීරිය කරනකොට මෙන්න ප්‍රීතිය ඇති වෙනවා. කවදාවත් අර මම මුලින් කිව්වේ අත් නොදුටු ප්‍රීතිය ආම් ප්‍රීති සම්බුද්ධංගය වෙනවා. ප්‍රීතියත් එක්කම කය සැහැල් වෙනවා හිත සැහැල් වෙනවා පස්සද්ධි සම්බෝධ්‍යංගය. කය සැහැල් වෙනකොට හිත සැහැල් වෙනකොට මෙන්න හිත එකඟ වෙනවා සමාධි සම්බෝධ්‍යංගය. සමාධියත් එක්කම හිත සංසිඳෙනවා ආං උපේක්ෂා සම්බෝධ්‍යංගය තමන් තුළ හටගන්නවා. හටගත්ත විදිහත් පවතින විදිහත් ඒක දියුණු වෙන විදිහත් හොඳට බලාගෙන ඉන්න කොටසට කියනවා බොජ්ජංග කොටස ධම්මානු පස්සනා. ඔන්න බොජ්ජංග හත දියුණු වෙනකුට ප්‍රතිඵල ලැබෙනවා. මොනාද ප්‍රතිඵල ටික? දුක කියන ආර්ය සත්‍ය අවබෝධය වෙනවා. දුකේ හට ගැනීම අවබෝධ වෙනවා. දුකේ නැතිවීම දුක නැතිවෙන මාර්ගය සම්පූර්ණ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යනවා. දැන් බලන්න හතුරු පස් දෙනාගෙන් පටන් ගත්ත ගමන හතුරු දමනේ කරන්න කරන්න අවසන් වෙලා තියෙන්නේ ආරි සත්‍ය අවබෝධ වෙලා. පුදුම ප්‍රකාශයක් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අවසානයේ. කවුරු හරි කෙනෙක් මම මේ කියපු ක්‍රමයටම මේ මාර්ගයේ වැඩුවොත් එයාට පරිම අවුරුදු 7කින් ගැලවෙන්න පුළුවන්. බැරි වුණොත් අවුරුදු 6කින්. 7කින් බැරි නම් අඩු කරගෙන ඇවිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේ ඉලක්ක දෙනවා උප්පරිම දවස් 7යි. දැන් බලන්නක කල්ප ගානක් ගෙවපු අකුසල් පුරවගත්ත මහා සංසාරයක් ආපු අපට දවස් 7කින් මේ ගමන නිමා කරන්න මාර්ගයක් කියලා දීලානේ. ඉතින් එවන් මාර්ගයක් තීද්දි මුත් අපි අපරාදී ආයි යන්නේ සසරේ. නේද? මේක මිස්සිච්ච අවස්ථා ගණන් කළොත් ඉවර කරන්න බෑ. නේද? කොහොමද අපිට මිස්සුනේ? දැන් බලන්න අපි දන්නවා බුදුහුරු 28 බුදුහුරු දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් ගත්ත ශාසනය. අපි ඉඳලා ඇතිද නැතු වෙන්නේ නැතිද? ඉඳලා හින්දීනවා අපි. හැබැයි ඒ ශාසනයෙන් ගන්න බැරි වුණා ප්‍රයෝජනය. මේ සතිපට්ඨානේ වඩා ගන්න බැරි වුණා. ඊට පස්සේ එහෙම 28 බුදුහුරුම පහළ වුණා ලෝකේ. පිරිනුවම් පාලා ගියා. අපි තාම සසරේ ශාසන 28ම බැරි වුණා. ඊට පස්සේ පහළ වුණා කකුස විපස්සී බුදුරජාණන් වහන්සේ අවුරුදු 80,000. කොච්චර කාලයක් අපිට හම්බ වුණාද? එච්චර කාලයක් හම්බ වෙලත් බැරි වුණානේ සතිපට්ඨානේ පුරුදු කරගන්න. ඒ ශාසනෙත් මග හැරිලා ගියා. ඊට පස්සේ ආයේ ශාසන නැහැ. කල්ප 60ක්
කොහොමත්ම නෑ ගැලවෙන්න ක්‍රමියා. ඊට පස්සේ සීකී වෙස්සබූ බුදුරජාන් වහන්සේ පහළ වුණා. ඒ කාලෙත් අපි ඉඳලා තියෙනවා. හමහාට පෙරේතෙක්වත් වෙලා හිටියක් දන්නේ. හමහාට ඌරෙක් කුකුලෙක් වෙලා හිටියක් දන්නේ. කොහොමාරි බැරි වුණා ඒ කාලෙත්. ඔන්න ඒ ශාසන දෙකත් ඉවරයි. ඒත් බැරි වුණා. ඊට පස්සේ ආවා තව කාලයක්. ආය අවුරුදු කල්ප 30ක් නෑ. ගැලවෙන්න මගක් නෑ. ඒක ආයෙත් මාර්ගයක් නෑ ලෝකෙ. ඒ කාලෙත් අපි ඉතින් ඔහේ ඉන්නේ නැති කාලා බීලා දැන් වගේ. මිනිස්සෙක් කියලා හිටියනම් හොඳයි. වෙටි හැමදාම මිනිස්සු වෙන්නේ නෑනේ. ඒ කාලෙ ජීවිලා ගෙවිලා ඔන්න කල්ප 430කට පස්සේ කකුසඳ කොනාගමන කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පහළ වුණා. අවුරුදු 20000ක්. දැන් තිබ්බනම් නියමයි නේද? දැන් අවුරුදු 60-70 අපිට තව ටිකක් මොන හරි කරගන්න තිබ්බ. අවුරුදු 20000 ජීවත් වුණා නම් කියලා තමයි හිතන්නේ. හැබැයි ওই 20000 කාලෙත් අපි ওই විදිහටම හිතන්නේ නැති. අවුරුදු 40000ක් අපිට තිබ්බනම් මොන හරි ටිකක් කරගන්න තිබ්බා. හැබැයි ඒකත් බැරි වුණා. ඊට පස්සේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑව. ඒ ශාසනෙත් ලෝකෙන් අතුරුදහන් වෙලා ගියා. ඒත් බැරි වුණා. ඊට පස්සේ ඔන්න ආවා අපේ යුගය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ ආය ආවා අපිට chance එකක්. ඔන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් අපි ඉන්නේ නැතිද නැතුව ඇතිද? ඉන්න ඇති. කොතෙන්ද හරි පඳුරකටවත් මුවා වෙලා. හැබැයි ඉතින් ඔහේ ආගෙන ඉන්නත් ඇති බණ ටිකක්. පිම්මදි වෙන්නත් ඇති. ඒ කාලෙත් බැරි වුණා. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ යුගයත් ආවා. ඒ කාලෙත් අපි ඉඳලා ඇතිද නැතුව ඇතිද? කවුරු හරි වෙලා ඉන්නේ නැති. ඔන්න ඒ කාලෙත් බැරි වුණා. ඒ යුගයත් අවසන්. දැන් ආය පුංචි එළියක් ආවා. වෙලාවට ලොකු ස්වාමීන් වහන්සේ සූත්‍ර ටික සිංහලෙන් කියලා දුන්නා. නැත්තම් මෙතකොටත් අපි පාර හදාගෙන ඉවරයි. ඔන්න පුංචි කාංශ එකක් ආවා. මේ කාලෙත් තව කොච්චර වෙලාවකින් අවසන් වෙයිද? කොච්චර කාලයක් තියෙද? හෙට මැරිලා ගියොත් මේ ටිකත් ඉවරයි. එහෙනම් අනතුරේ දපි නැද්ද? දැන් බලන්නක වැඩි. දැන් මේ චාන්ස් එකත් මිස් වෙලා. වැරදිලාවත් අපි කරව පවක් මතුවෙලා. නිරේට ගියොත් ආය මේ ශාසනෙත් ඉවරයි. ආය මෛත්‍රී බුද්ධ කාලේනකන් ඉන්න ඕනේ. ඒ කාලෙත් දැන් වගේම හිටියොත් ඒ කාලෙත් ඉවරයි. ආයේ පේන තෙක් මානක නෑ අවස්ථාව. ඉතින් ඒ නිසා බලන්න අපි කල්ප ගානක් ඇවිල්ලා අපට සතිපට්ඨානේ කිරි සිහිය පිහිටව ගන්න තාම බැරි වුණා නම් අපි අසරණ වෙලා එතන නම්. ඉතින් ඒක නිසා හොන්තට වීරිය ඇති කරගන්න. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තෙම සවාක්කාත සම්දිට්ඨික එකක්මයි. මේක වඳ බිහෙපේකම් නෙවෙයි. ඒක නිසා මේ ශාසනයේ ලැබිච්ච කාලේ අපි අවම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණවත් හිතලා හිත පහදවා ගන්නවත් අපට ලැබුණොත් අපි කිව්වොත් සද්ධානුසාරී වුණා කියලා. ඔන්න ආයේ chance එකක් ලැබෙනවා. ආයෙ වැටෙන්නේ නැහැ පහළට. ඒකයි පුදුමේ. සද්ධානුසාරී වුණොත් මේ ජීවිතේ ආයෙ පුතර්ජන වෙන්නේ නැහැ. ආයෙ බය වෙන්න දෙයක් නැහැ අපිට. ඉදිරියටම යන්නේ ගඟ. ආයෙ ආපස්සට ගලන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ සද්ධානුසාරී ශ්‍රාවකෙක්වත් වෙන්න හොඳට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිත හිතා දහම් ගුණ හිතේ හිතා සංඝ ගුණ හිතේ හිතා ඒ ධර්මය අපේ ජීවිතයට ගලපාගෙන
මේ අනිත්‍ය ස්වභාවේ අනිත්‍ය එකක් මයි කියලා. තේරුම් ගන්නම අපි මහන්සිගත යුතුමයි. දුක් ජීවිතයේ දුකක්මයි. අනාත්ම ජීවිතයේ අපට ඕනාකාරයට මේක පවත්වන්න බෑ කියන එක පුංචි අදහසක් හරි හිතට දාගත්තොත් අපට මේකෙන් පොඩි ප්‍රයෝජනයක් ගත්තොත් මේ ශාසනය අවසන් වෙන්න කලින් හරි කවදාහරි බුද්ධ ශාසනයක අපට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳට මේ සතිපට්ඨාන සූත්‍රයේ ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, තමන්ගේ ජීවිතයට අර්ථ තේරුම් ගන්න මහන්සි ගත්තොත්, මේ කායානුපස්සනාව පුරුදු කරගත්තොත් කය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරගන්න පුළුවන්. වේදනානුපස්සනාව සම්පූර්ණ කරගත්තොත් වේදනාව කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරගන්න පුළුවන්. චිත්තානුපස්සනාව පුරුදු කළොත් සිතේ කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරගෙන, ඒ වගේම ධම්මානුපස්සනාව පුරුදු කළොත් ධම්මානුපස්සනාව කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරගෙන, ඒ චන්දරාගේ ප්‍රහාණය කිරීමෙන් ලබන නිරාමිස සැපාපට අත්විඳ ගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් ඒක නිසා අද දවසේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව බුදුරජාන් වහන්සේ දේශනා කළේ කුරු ජනපදයේ ඉඳලා. ඉතින් ඒ නිසා ඒ සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ ගොඩාක් විස්තර කරන්න අපිට වෙලාව නෑ. හොඳට ලොකු ස්වාමීන් වහන්සේ ලියපු ඒ අමා නිවන්සුව බොහෝ දුර නෙවෙයි කියන පොත් වහන්සේ තමාගේ අත් පොතක් හැටියට තියාගෙන නැවත නැවත ඒ පොත කියවන්න, ඒ සූත්‍රයේ තියෙන අර්ථ ටික ටික හරි අර්ථ තේරුම් අරගෙන ජීවිතයට ගලප ගන්න උත්සාහයක් ගන්න. එතකොට අපට පුළුවන්කම ලැබේවි මේ සතිපට්ඨානේ ජීවිතේ ටිකක් හරි මේ ජීවිතේ පුරුදු කරගන්න. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ කලාතුරකින් පහළ වෙලා විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරගෙන දේශනා කළ ධර්මයේ ප්‍රාතිහාරයේ සහිතව කරපු දේශනා ඇතුළත් දේශනා, ඒ වගේම හේතු සහිතව කරපු දේශනා අපි ඉගෙනගෙන අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් පිලිසරණ, අවම පිලිසරණ, සද්ධානුසාරී උපරිම පිලිසරණ අරහත්ත්වයට පත්වීම, ඕන් ඔය පිලිසරණින් එකක් ජීවිතේ ලබා ගත්තොත් අපට සදා සැනසෙල්ල කොයි බුද්ධ ඉදිරියේ තියෙන කොයිම බුද්ධ ශාසනයක හරි අපට සදාතනික සැප ඒ ශාසනයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. සාදු සාදු.